Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. Garu Katanagatumani, me Garu Amati Tumagin Ahanna Kemathi, Garu Agramati Tuma api hambuna 21 wini sansodhane gana saakatcha karana. Etanedi e saakatchawa iwarunaata passe Garu Katanagatumani ape paarshwen yojana kala ai Russiyawen indana miladi ganeema sandaha gas miladi ganeema sandaha e wagema pohora laba ganeema sandaha idiripat noyenne kiyala. Obatuma ada deepu uttare neme Garu Agramati Tuma apita dunne. Ehen ganna giyot Amerikawa taraha wenawa. මේ වෙලාවේ ඒක කරගන්න බෑ කියලා. එතකොට මම අනිත් පැත්තට අග්‍රාමාත්‍යතුමාට කිව්වා, "ඉතින් හැමෝම කියන්නේ ඔබතුමා ඇමරිකාවේ ගොඩක් හොඳ යාළුවෙක් කියලානේ. අඩුගානේ යාළුකම පාවිච්චි කරලවත් ඇමරිකාව ෂේප් කරගෙන මේ වෙලාවේ මේ වැඩේ කරන්නකෝ කියලා." තායිලන්තයේ මේ වෙනකොට ගිවිසුම් ගත වෙලා තිබෙනවා රුසියාවත් එක්ක. සිංගප්පූරුව ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් අලුතෙන් අස්සම් කරලා තියෙනවා. ඒ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට ආපු රටවල් එක්ක අද රුසියාව උන්ගේ අනිත් රටවල් වලට සාපේක්ෂව ලාභදායී ලෙස තෙල්, ගෑස් ඒ වගේම පොහොර මේ සියල්ලම කරනවා. මට තේරෙන්නේ නැහැ අපිට විතරක් මේක මෙච්චර ඔබතුමා මේක කියනවා නම් හරි මම පිළිගන්නවා. අපිට දැන් LC ඕපන් කරගන්න බෑ. අපිට දැන් අපිට මුදලට ගන්න බෑ. ඒ ප්‍රශ්නේ අන්න එක කියනවා නම් මම පිළිගන්නවා. හැබැයි ඒ ඇරෙන්න අර අනිත් උත්තර නම් පිළිගන්න බෑ. අනික අගමැතිතුමා කියපු උත්තරේද මම පිළිගන්න ඕනේ. ඔබතුමා කියපු උත්තරේද? විමල් විරවංශ මැතිතුමා නගපු ප්‍රශ්නෙට නැවත වතාවක් මම පිළිතුරු දෙන්නේ විවිධ යෝජනා අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ ලැබිච්ච යෝජනාවල රුසියාවෙන් තෙල් ලබා ගැනීම, විවිධ මැද පෙරදිග රාජ්‍යවලින් තෙල් ලබා ගැනීම, විවිධ වෙනත් ස්ථානවලින් තෙල් ලබා ගැනීම කියන මේ යෝජනා හැම එකක්ම තියෙනවා. මම ඔතුමාලගේ දැන ගැනීම වෙනුවෙන් අද හවස වෙනකොට සම්පූර්ණ වාර්තාව දෙන්නම්. ඒකේ අපි මොන විදියටද ඇගෙයිම් කටයුතු කරේ කියන එක. ඔබතුමා කියප එක නිවැරදි. අපිට LC එකක් විවෘත කරගන්න බෑ. අපේ රටේ තියෙන බැංකු පද්ධතිය ඇතුලේ දැන් ඉන්ධන ලබා ගැනීමේ කටයුතු කරන්න. ඒතර අපිට දැන් තියෙන එකම ක්‍රමය තමයි අපි මේ වන විට අත්හදා බලලා අපිට සාර්ථක කරගන්න වෙච්ච පුළුවන් එකම ක්‍රමය තමයි අපි මේ ගිවිසුම් ගත වෙච්ච පුද්ගලයාත් එක්ක ඔවුන්ගෙන් තෙල් ඉන්ධන ආනයනය කරනකට 25%ක පමණ ප්‍රමාණයක් අපි ඔවුන්ගේ ගිණුමට තැම්පත් කරනවා. NRRA account එකක් හරි escrow account එකක්. ඒක තියෙන බැංකුව සතුව රුපියල් වලින් 25%ක පමණ මුදලක් පමණයි තැම්පත් කරන්නේ. ඊට පස්සේ ඔවුන්ගෙන් මාස 3ක පමණ කාඩයක් අපි ඉල්ලනවා ක්‍රෙඩිට් පීරියඩ් එක. ඒතරේ මාස 3 යනකම් අපි සතිපතා අපි ට්‍රයිපාටි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා CPC එක සහ බැංකුව සහ සප්ලයර්. එතකොට මේ එකඟ වෙන ගාන, ඒ කියන්නේ අර ගේනකට තිබුණු මිල 90 රුපියල් ප්‍රමාණය දවස් 90 යනකම් අපි පිරෙන්න account එකට දෙනවා. එතකොට ඒකේ ලැබෙන මුදල තමයි දින 90කට පස්සේ central bank එකට convert කරලා දෙන්නේ ඩොලර් වලට. ඒ නිසා මේ ලැබිච්ච තොරතුරු වල තමයි අපි මේ තෝරා ගැනීම කරන්නේ. අපි කිසි අවස්ථාවක මෙන්න මේ රාජ්‍යෙන් ගන්න එපා කියලා මට අගමැතිතුමා කියලාත් නැහැ, ජනාධිපතිතුමා කියලාත් නැහැ, රජය කියලාත් නැහැ. මේ රටවල් වලින් ගන්න එපා කියන එක. එහෙම ප්‍රතිපත්තියක් කියලා නැහැ. ඒ වගේම සාගල් රත්නායක ඇමතුමා මේ කමිටුවේ මම විශ්වාස කරනවා තව දුරටත් සිටිය යුතුයි. මොකද මේ මුදල් හොයලා දෙන්න කවුරුත් අපිට සහයෝගය දෙන්නේ නැහැ නේ. මුදල් හොයලා දෙීමේ කටයුත්ත සාගල් රත්නායක ඇමතුමා මැදිහත් වෙලා ඒ අවශ්‍ය කාරණා කරනවා. ඒ නිසා මේ කාරණාදි මම විශ්වාස කරනවා එතුමාගේ සහයෝගය අවශ්‍යයි. මම දිනපතා එතුමත් එක්ක කතා කරනවා. මම දන්නේ අකිල විරාජ් මන්තුමා ගැන මම සාගරත්නායක මන්තුමා ගැන මාත් එක්ක එකට කටයුතු කරන සිසු ප්‍රේමජයන්ත මුත්තත් ඒ කමිටුවේ ඉන්නවා.